මට ෆෝන් එකක් කාටන් නිවසට ගිහිල්ලා කතා හෙව්වා. ආහා ආදියාවත් එක්ක කතා කරන්න බෑ. හිටපු ආදියාව නැති ආදියාව ඉන්න ආදියාව බලාපොරොත්තු වෙන්නට බලාපොරොත්තු වෙන බේබිලා. ඒ සියලෝ දේ මට කතා කරන්න උත්සාහ ගත්තා. කතා කරන්න බැරුණා. ජනනි ප්‍රේමදාස මෙත්තු පිණි. ඒක මම ඔබතුමීට පින්දුන්නේ. මේක සුබ ලකුණක් අපට මේ රටේ ජනතාවට. කාන්තාවක් විසින් මුළු මහත් ආර්ථිකම මුළු මහත් ලෝකෙම වෙත් කරනවා. ඒක ක්‍රියාත්මක කරන එක නිසා ඔබතුමීට බොහොම ස්තුතියි. අපි ගිය සතියේ ගිහිල්ලා බාර දුන්නා ලීමර සංදේශය බාර දුන්නා ලසත් අරගීමට මෙතුමාට මේ දක්වා කිසිම සන්දයක් නැහැ. ටෙලිෆෝන් එකකින් සම්බන්ධ කරන්න ලැස්ුණා කිසිම සන්දයක් නැහැ. ඒ අතතුරු කාලේ තමයි ඔබතුමාට පණිවිඩයක් දෙන ඔබතුමාව දුරකතනෙන් සම්බන්ධ කරලා මේ අනාගතේ මේ රට බාර ගන්න මේ යුග පුරුෂයා මම ඔබතුමාට පින් දෙනවා. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මෙතන ආද සිටින්නේ මම තාත්තා සහ මම ආවිච්ච දරුවන් ඒ මිනිසුන්ගේ වේදනාව කඳුරක් වෙලා ශාපයක් වෙන තුරු මේ රටේ මිනිස් මේ රටේ ජනතාව ශාපයක් කරන තුරු මේ රටේ නායකෝ සද්ද නැතුණා. මේ මිනිස්සු ජීවිතයක් බලයක් අතර සටන් කරනකොට මේ රටේ තවත් මිනිස්සු තවත් නායකෝ අහස් කොසේ සාර යන ගැටානවල යනවා. මේ රටේ මම එදත් කිව්වා අදත් කියනවා මේ රටේ මේ පාරිභෝගික ඇමතිලා එතකොට මේ ඉන්න ලොකු ලොක්කො ටික ඔක්කොම අපි ගෙදර යවන්න ඕනේ. මේ කවුද? මේගොල්ලෝ මේ ජනතා බදු මුදලින් නඩත්තු වෙන මේ මම කෙලින්ම කියන්නේ මට සමා වෙන්න මේ කාලකන්නේ මේ 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 ජනතා බදු මුදලින් නඩත්තු වෙන සභාපතියව ගෙදර යවා ගන්න බැරි ආණ්ඩුවක් අපිට වැඩක් නැහැ. හරි සංවේදී ප්‍රශ්නයක්. ඉතින් මේ සංවේදී ප්‍රශ්නේ දිහා සංවේදීව බලපු අපේ ගරු විපක්ෂ නායකතුමාට ඒ වගේම අපි ඇත්තටම මේ ජනතාවාදී විපක්ෂයට අපේ ගෞරවය පුද කරනවා මේ අවස්ථාවේදී. ආණ්ඩුවට අවධාරණය කරන මේ ඔබට දෙන්නේ රතු එළියක්. මං එදා සභාපතිවරුන්ටත් මතක් කරා ගෙදර යන ලෑස්ති වෙලා ඉන්න කියලා. අපි ඔය සමාගම් ඉස්සරහට එනවා කියලා. ඒ සමාගම් ඉස්සරහට යන දවස මේ අපේ විපක්ෂ නායකතුමනි වැඩි ඈතක නෙමෙයි. අපි ඉක්මනටම යනවා. ඔබතුමියටත් යුනික අපේ චන්ද මෙතනට රෝහිණි කවුරුත් මෙතනට අපි ඉලාසෙ දෙමින් මේ සම්දේශය පාන. එන්න IBM එකේ software engineer පළවෙනි අවුරුද්දට මේ මරණෙත් එක්ක එයාට අධ්‍යාපන කටයුතු කර ගන්න හැකියාවන්නේ නැතුණා. මම ඉතාමත්ම අප්‍රසාදයේ පළ කරනවා. මගේ බලපෑදේශේ අපි ඡන්දේ දුන්නේ මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවා. අද වෙනකන් දුරකතන ඇමතුමක් දෙන්න බැරුණා. හැබැයි ඒ අවස්ථාවේ මරණය ගෙතර ගේනකොට රෝහණි කවිරත්න මැතිණිය එයාගේම ලස්සන මසන්ත පෙරේරා මැතිතුමා ඇවිල්ලා පැය ගාණක් අපි එක්ක සාකච්ඡා කරා. ඒක දේශපාලන මට්ටමේ මානසික මට්ටමේ අපි දුක තුනී කරන්න රජයෙන් අපෙන් කැපෙන දේ ලැබෙන්න ධර්ම සාතිකේ තිබෙන උපකාර රක්ෂණය හරි දාලා මොනවා හරි කරගන්න ධර්ම සාතිකේවත් තවම නැහැ. මන්දි මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකම දෙන්න කියන එක තාම තදින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් කතා කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. මේක තවත් මිනිස්සෙක්ට මේ දේ සිදු නොවෙන්න ඕනේ. ඒක නතර කරන්න ඕනේ. මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක නෙමෙයි ආණ්ඩුවකවත් කිසි කෙනෙක්ගේ කිසිම අයිතියක් නැහැ. වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව තුළින් අදක්ෂකම තුළින් දුර්වල පරිපාලනය තුළින් නිර්මාණය වුණු ගෑස් ඛේදවාචකයේ වින්දිතයන් බවට මේ රටේ සමස්ත ගෑස් පාරිභෝගික ජනතාව පත් වෙලා සිටිනවා. දෙන්නෙක් තුන් දෙනෙක් නෙවෙයි දස ලක්ෂ ගණනින් මේ මොහොත වන විට 850කට ආසන්න ප්‍රමාණය මාධ්‍යවලින් අපට ලබා දෙන සංඛ්‍යා ලේඛනවලට අනුව 850කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වෙලා තිබෙනවා. ජීවිත ගණනාවක් අහිමි වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ පුන පුනාම
මේ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්ට අවධානය යොමු කරත් ජන ජීවිත පිළිබඳව මිනිස් ජීවිත පිළිබඳව මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රමාණවත් තැකීමක් අගයීමක් මේ වර්තමාන රජයත් රජයේ නියෝජිතයනු ඇති කරගෙන නැහැ. ප්‍රමුඛවම කියන්නට ඕන මේ ගෑස් ප්‍රශ්නේ මම දකින්නේ සාපරාදී ප්‍රශ්නයක් හැටියට. මේ ගෑස් ප්‍රශ්නය එක් එක් අයගේ හිතුමතයට සංයුතිය වෙනස් කරලා ප්‍රොපේන් බියුටේන් සංයුතිය වෙනස් කරලා ඒ වගේම ගෑස් සිලින්ඩර් නිසි තත්ත්ව පරීක්ෂණයකට ලක් නොකරමින් කෙටි මාර්ග හරහා ලාභ ඉපැීමේ අරමුණින් ඒ වගේම නැසලිකිලිමත් භාවය අකාර්යක්ෂමතාවය තුළ ඒ වර්තමාන ආණ්ඩුවෙත් මැතිඇමතිවරුන්ගෙත් නොහැකියාව තුළ මේ රටේ ජනතාවට ජීවිත අහිමි වුණු ඛේදවාචකයක් ශාරීරික හානි සිදු වුණු ඛේදවාචකයක් බවට පත් වෙලා තිබෙනවා. කොතෙකුත් මේ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරත් ආණ්ඩුවේ බොහෝ දෙනා මේ ප්‍රශ්නය විහිළුවකට අරගෙන තිබෙනවා. මට මතකයි මේ ප්‍රශ්නය ගැන කතා කරනකොට දුන්නු පළවෙනි උත්තරේදීම කිව්වා මේක සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. මේක හැම අවුරුද්දකම සිදුවෙන දෙයක්. ඒ කියන්නේ මේක පුදුමයට කාරණාවක් නෙවෙයි කියලා. හැබැයි සිදුවෙන ප්‍රමාණය දවසින් දවස වර්ධනය වෙනකොට මිනිස් ජීවිත මේ ඛේදවාචකයේ බිලිගන්නකොට දැවැන්ත ලෙස ශාරීරික හානි සිදුවෙනකොට අදාළ මැති ඇමතිවරුන්ට කට උතර නැති වුණා. මේ පහුගිය කාලේ දවසකට ප්‍රවෘත්ති සාකච්ඡා 3-4 තිබ්බ. ඒ මැති ඇමතිවරුන් මේ ප්‍රශ්නේ ඉදිරියේ පලා ගියා. කිසිම තැකීමක් නැහැ. කිසිම හැඟීමක් නැහැ. කිසිම සංවේදීතාවයක් නැහැ. ඇහුම්කම් දීමක් දුක තේරෙන්නේ නැහැ. ඒ මොකද මේ ප්‍රශ්නය ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් රජයේ මැති ඇමතිවරුන්ටවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටවත් මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අය ජීවත් වන්නේ වෙනම ජීවිතයක්. වෙනම ලෝකෙක ඉන්නේ. මේක දැනෙන්නේ තේරෙන්නේ මේකෙන් වද විඳින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. දසලක්ෂ ගණන් ගෑස් පාරිභෝජනය කරපු ජනතාවට මේ කරේ ආණ්ඩුවේ බලධාරින්ම සාපරාධී ක්‍රියාවක්. දැන් මේක හොයලා බලන්නට කොමිටියක් පත් කළා තියෙනවා. කොමිටියේ නිගමනය එන්නටත් පෙර විවිධ බලධාරීන් මේ ගෑස් පිපිරෙන්නේ මේ හේතු කරුණු කාරණා කියලා ප්‍රසිද්ධියේ ලිපිට කතා කරනවා. ඉන්පසු කමිටුව තීන්දුව කරනවා ප්‍රධාන වශයෙන් සංයුතියේ ගැටලුවක් කියලා. අපිට දැනගන්නට ඕන කවුද මේ සංයුතිය වෙනස් කරේ? කවදද මේක වෙනස් කරේ? කාගේ උපදෙස් මතද මේව වෙනස් කරේ? ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳ පොළ නිකුත් කරේ කවුද? කාගෙන් අහලද? ඇයි ඒවා නිසි අධීක්ෂණයකට තත්ත්ව පරීක්ෂාවට ලක් නොකරේ? අපිට දැනගන්නට තිබෙන ආරංචි අනුව වෙළඳ පොලේ ගෑස් හිඟය මගහරවා ගන්නට යම් යම් පුද්ගලීන් උපදෙස් දීලා තියෙනවා. ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩරුත් වෙළඳ පොලේ නිකුත් කරා. ඒ අපිට ඇතුළෙන්ම ලැබුණු ආරංචි. ඒ වගේම හිතා මතාම ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් ගොඩවන්නට කටයුතු කරා.
දැන් ඔක්කොම හරි කියලා ප්‍රමිතිය හරි කියලා අලුත් ප්‍රමිතියට ගෙනාපු සිලින්ඩර යම් ප්‍රමාණයක් අද පිපිරෙන කවුද මේවට වග කියන්නේ මේ වගේ විනාශයක් සිදු වුනහම රජයක වගකීම වන්නේ අඩුම තරමින් හානියට පත් වුණු අයට සාධාරණ මානුෂීය වන්දියක් ලබා දීම නේද අද මේ මොහොත වෙනකන් තඹ සතයක් ලබා දීලා නැහැ පුංචිවත් උපකාරයක් කරලා නැහැ මම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ තත්වයට ප්‍රධානතම හේතුව තමයි මනුස්සකමක් නැති ආණ්ඩුවක් අද රටේ තියෙන මනුෂ්‍යත්වයක් කියන නාමයක් අනේ අපේ මිනිස්සු පව් නේද අසරණයි නේද කියලා තප්පරයකට හිතන අපි ළඟයි මනුස්සකම තියෙන ජනතාව වේදනාවක් විඳිනකොට ඒක අපේ වේදනාව ජනතාව දුකටපත් වෙනකොට ඒක අපේ දුක කඳුල කනගා දරු පවුලකට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් සහෝදරියක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් නැති වෙනකොට ඒ නැතිවීම අපේ නැතිවීම සංවේදී පාලනයක් මේ රටට අවශ්‍යයි මිනිසුන්ගේ දුක තේරෙන පාලනයක් අවශ්‍යයි අද දවසේ සමගි ජන බලවේග මේ රටේ ජනතා ප්‍රශ්නවලට ජනතා දුක කඳුල වේදනාවට සංවේදී දේශපාලන පක්ෂයේ හැටියට අද අපිට පුළුවන් ආකාරයට මේ ජීවිත අහිමි වීම වලට ඒ වගේම ශාරීරික හානි වලට ලක්ුණු කිහිප දෙනෙකුට අපිට පුළුවන් ආකාරයේ පුංචි ආධාරයක් අපි ලබා දෙනවා. අපි එතනින් නතර වෙන්නේ නැහැ. එදත් මම ප්‍රකාශ කරා අපේ පක්ෂයත් නිවේදනය කරා මේ හානි වලට ලක්ුණු සියලුම පාරිභෝගිකින්ගේ ඒ අයිතිය වෙනුවෙන් අධිකරණයට ගිහිල්ලා තමන්ට ඒ සිදුවුණු ඒ මහා ඛේදවාචකයට වන්දියක් ලබා ගැනීම සඳහා අපි නොමිලේ නීති ආධාර ලබා දෙන්නට අපි කටයුතු කරමු. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ ආධාර ලබා දීම මේ මොහොතේ කවුරු තමනාප වෙන්න එපා. ජීවිත හානි සහ පිළිස්සීම් සහ ශාරීරික හානි වලට සීමා කරන මොකද අපිටත් තිබෙන යම් යම් සීමාවන් තුල නමුත් අපි දන්නවා විශාල ප්‍රමාණයකට තමන්ගේ නිවෙස් අහිමි වුණා සමහර ගෙවල් තියෙනවා මුළු මොණින්ම පිච්චිලා අද වන විට කිසිම සහනයක් ඒ අයට ලැබිලා නැහැ ඒ නිසා විශේෂයෙන්ම එක පැත්තකින් අද පුංචි ආධාරයක් අපේ පක්ෂය ලබා දීලා අපි මේ කරන්නා වූ සංකේතාත්මක පරිත්‍යාගය තුළින් අපි වැදගත් පණිවිඩයක් රටට ලබා දෙනවා. සංවේදී රජයක සංවේදී පාලනයක මිනිසුන්ගේ දුක තේරෙන දුකට පිහිටවන තමන්ට සුවපත් ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලබා දෙන රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි. ඒ වගේම රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ප්‍රශ්නය පිළිබඳව පිහිටවපු සියලුම කමිටුවල සියලුම වාර්තා එළියට දාන්න. මේවා රටේ පාරිභෝගික ජනතාවට දැනගන්නට ඉඩ සලස්සන. ඒ තොරතුරු දැනගැනීමේ අයිතියක් රටේ පාරිභෝගික ජනතාවට තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට ආත්මගරුත්වයක් තියෙනවා නම් පිටකොන්දක් තියෙනවා නම් කෂේරුකාවක් තියෙනවා නම් වහාම මේට වග කිව යුතු නිලධාරි වහාම ක්‍රියාත්මක වෙන පරිදි සාධාරණ පරීක්ෂණයක් කොට සේවෙන් පහ කරන්නට ඕන. ඒ තීන්දුව තීරණ ගන්නට මේ ආණ්ඩුවට කොන්දකුත් නැහැ ආත්මයකුත් නැහැ හැකියාවකුත් නැහැ. ඒ වගේම මේ සාපරාදී ක්‍රියාවට සම්බන්ධ වුණු අය සේවෙන් පහ කරනවා විතරක් නෙවෙයි නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ඕන. මොකද මේක සාපරාදී ක්‍රියාවක් හැටියටයි අපි සියලු දෙනාම දකින්නේ.
ඒවගේම නැවත නැවතත් විශේෂෙන්ම පාරිභෝගික සේවා එකමුතුවේ සිලු දෙනාටත් සමාජයකින්ටත් කියන්න කැමති අපි නොමිලේ නීතිඥ සහය ලබා දීලා තමුන්නාන්සලාගේ පාරිභෝගික අයිතිය සුරක්ෂා කරන්නට අපේ ජනාධිපති නීතිඥවරුන් කණ්ඩායම සූදානම් සිටි විශේෂයෙන්ම ඒ නීතිඥතුමලන්ටත් මගේ ස්තුතිය පුද කරනවා මේ වැඩසටහනට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම පිළිබඳ ඒ වගේම තවත් ප්‍රතිඥාවක් ලබා දෙනවා විශේෂයෙන්ම විකල්ප ආණ්ඩුව හැටියට අනාගතයේ බිහිවෙන රජය හැටියට පාරිභෝගික අයිතීන් සුරක්ෂා කරන අලුත් නීති කෙටුම් පනත් නිර්මාණය කරන්නට අපි අදහස් කරනවා. ඒ තුළින් පාරිභෝගික අයිතිය ලක්ෂවාරයක් ආරක්ෂා වෙන ඉතාමත්ම සූක්ෂම විධිමත් නීති නීති අපි අනුමත කරන්නට ප්‍රතිඥාව පොරොන්දු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ පාලනයක් තුළ මෙවන් තත්ත්වයන් නිර්මාණය නොවන්නට අපේ රටේ ජනතා සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා පාරිභෝගික හෝ වේවා ගුණාත්මක භාවෙන් ඉහළ ප්‍රමිතීන්ට අනුව ඒ සේවා සැපීමේ සම්පූර්ණ ජාතික ව්‍යුහයක් නිර්මාණය කරන්නට ඕන. ඒ ප්‍රමිතිය මම දකිනවා ඉතාමත්ම වැදගත් කියලා. ඒක වර්තමානය ගැන පමණක් හිතලා කරන දෙයක් නෙමෙයි අනාගතය ගැන හිතලා මතු පරම්පරාව ගැන හිතලා අපි ගන්න තියෙන්නේ. සමීට වැඩිය දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ මහලේකම්තුමාට ඒ වගේම අපේ ගරු මන්ත්‍රීතුමන්ලාට ගරු මන්ත්‍රීතුමියට හිටපු මන්ත්‍රීතුමියට ඒ වගේම විශේෂයෙන්ම ස්තුතියක් කරන අපේ කුෂාන් ගුණවර්ධන මැතිතුමාට. එතුමා හැසිරුණේ හුදෙක් දේශපාලන පත්වීමක් ලැබපු වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ භුක්ති විඳිමින් තමන්ගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා කටයුතු කරන සාමාන්‍ය පුද්ගලෙක් හැටින්නේ මම එතුමා සලකන්නේ. අසාමාන්‍ය පුද්ගලෙක් හැටින්නේ සාමාන්‍ය පුද්ගලිය ටික තමයි ඔය ආණ්ඩුවේ දැනන රැඳී සිටින්නේ. මෙතුමා අසාමාන්‍ය තීන්දුවක් ගත්තා. අයුක්තියට, අසාධාරණයට, වරදට, දූෂණයට, වංචාවට, හොරකමට, මංකොල්ලකෑමට විරුද්ධව එතුමා එළියට වැස්ස පුද්ගලෙක්. එතුමා අහිමුණු පුද්ගලෙක්. එවන් පුද්ගලයින් බොහොම දුර්ලභයි. මම විශේෂම සඳහන් කරන්නට කැමති විශේෂයෙන්ම මේ රටේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමේ අපේ ගමනේදී ඒ වැඩසටහනට උපදේශකවරයෙක් හැටියට අපි ඉතාමත් මගේ කරනවා ගුණවර්ධන මැතිතුමාගේ දායකත්වය, නායකත්වය, එකතු වීම සහ ශක්තිය. එයත් ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම දුක්ගැනවිලි රාශියක් ඉදිරිපත් කළා. අපි අද පුංචි පරිත්‍යාගයක් කරනවා. මොහොතකටවත් හිතන්න එපා මේ අපි මිනිස් සම්පතට කරන තක්සේරුවයි කියලා. මිනිස් ජීවිත තක්සේරු කරන්නට බෑ. සිදුවුණු ශාරීරික හානි ඒවා ප්‍රතිකාරමය පැත්තෙන් සමහර ප්‍රතිකාර හරහා යථා තත්ත්වයට එන්නට පුළුවන් වෙයි. එහෙමනම් මේක වැදගත්. නමුත් සමහර විට සදාකාලිකව මේ හානියේ ඵල විපාක මේ රටේ දුක් විඳින ජනතාවට අත්විඳින්න සිදු වේ. එසම් මුදල් පරිත්‍යාගයකින් අපි මේ කරන්නේ මේ සිදුවුණු හානිය තක්සේරු කිරීමක් නොවේ. අපි මේ කරන්නේ දුකට පත්තුණු මේ අවස්ථාවේ අපට පුළුවන් ආකාරයෙන් ඔබලාට ශක්තියක් දීම. ජනතාවගේ දුකේදීත් සැපේදීත් අපි හැම විටම සිරු දෙනා සමග සිටින මම සුභපතනවා පාරිභෝගික සේවා එකමුතුවට මේ රටේ පාරිභෝගික ජනතාව එකතු කරගන්න, සමාජිකත්වයේ වර්ධනය කරගන්න, පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරනවා කියන එක ඉතාමත් වැදගත් දෙයක්. දියුණු ලෝකයේ රටවල්වල එවන් සංවිධාන
තාමත් මේ ඉහළම මට්ටමින් තිබෙනවා. අපේ බලාපොරොත්තුව ඉදිරි රජයක් තුළ, අපේ රජයක් තුළ පාරිභෝගික නීති රීති සකස් කිරීමත්, අද දියුණු ලෝකයේ රටවල් වලට හා සරිලන ආකාරයේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරන නීති පද්ධතියක් ව්‍යුහයක් නිර්මාණය කිරීම. සියලු දෙනාටම ස්තුතියි. මේ අමාත්‍යවරු දෙන්නම දැනන් හිටියා මේක සංවිධානය වෙනස් කළා. මේ ප්‍රශ්නයක් වෙනවා කියලා අප්‍රේල් මාසේ මම ලිඛිතව දැනුම් දුන්නා අමාත්‍යවරු දෙන්නටම මේක පොපුරයි කියලා. පොපුරයි කියලාම ලිව්වා. ඒක රතු පාටින් හයිලයිට් උත් කියලා. කළයි ලිව්වා. පොපුරයි කියලා. ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. අපි මේක මාකට් එකෙන් අයින් කරන්න කියනකොටත් කරේ ආයතනත් එක්ක කතා කරලා ඒගොල්ලෝ වෙනම වැඩ පිළිවෙලක් ගෙනිච්චා අපිට නොකිය. ඉතින් මේ මේක පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද මේ හැමෝම සම්බන්ධයි. අතුලෙන් වෙන වෙන බිස්නස් තියෙනවා මේගොල්ලෝ. මේ අමාත්‍යවරුස මේවට සම්බන්ධයි. ඉතින් ඒගොල්ලෝ කවදාකවත් ඒගොල්ලන්ගේ පිටක් නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක දැක්ක හින්දා තමයි තව බලාගෙන ඉන්න බැරි හින්දා තමයි මමත් අයින් වුණේ. ඉතින් මම හිතනවා මේ දිගටම අප්‍රේල් මාසේ ඉඳලා සැප්තැම්බර් මාසෙ වෙනකම් මේක පිළිබඳව මම ඊමේල් 37ක් විතර ලිව්වා ඔයාමතිවරු දෙන්නට. ටීවී ජයසුන්දරට ලියද ජනාධිපතිවරයාට ලියුමකින් දැනුම් දුන්නා. ඒ ලියුම පත්‍රෙත් දැම්මා. මොකද මේ මම සාමාන්‍යයෙන් බලන්නේ නැහැ ලියුම් ඉතින් එහෙනම් පත්‍රෙටත් දැම්මා. මොකද ඒක පත්‍රෙන් හරි බලයි කියලා ජනාධිපතිතුමා. එහෙම එහෙමවත් දැක්කට ප්‍රතිචාරයක්වත් තිබුණේ නැහැ. ඒකෙත් ලිව්වා මේක පුරයි කියලා. ඉතින් මේකම මේ වංචාවක් කරේක හැමෝම දන්නවා. ඔකට ලිට්‍රෝ එක සම්බන්ධයි, ලාබ්ස් එක සම්බන්ධයි, ඔය අමාත්‍යවරු සම්බන්ධයි, මේ අමාත්‍යංශ සම්බන්ධයි. ඒකට ඇත්ති වෙන්න ලියකියවිලි අපේ ගමයි ගාව තියෙනවා. මම ඒ ලියකියවිලි මේ තුමලට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ මොකද මේක මේක රටක් හැටියට ඉස්සරහට යනවා නම් මොනවද කරන්න ඕන අනිවාර්යයි. මොකද මෙහෙම මේ විදිහට ජනතාවට හානි වෙන විදිහට වැඩ කරලා ඊට පස්සේ ඒවා කිසිම ගාණක් ගන්න නැතුව කිසිම ප්‍රශ්නයක් නැති විදිහට දැන් ඇවිල්ලා කතා කරනවා. හරි කනගාටුයි. මේ මේ මේක තත් වෙලා තියෙන තත්ත්වයෙන් රටේ තත්ත්වය මේකයි මතක තියාගන්න ඕන අපි හැමෝම. ඉතින් ඒවෙන් තත්ත්වයක මෙතුමා මේ මැදිහත් වීම බොහොම අගය කරනවා මේ වෙලාවේ. ඉතින් මම හිතන්නේ ඉදිරියේදීත් කරන මැදිහත් වීම වලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා. මට පුළුවන් විදිහට මේගොල්ලොම අනිවාර්යයෙන් මේ මේ ලිට්‍රෝ සමාගමට වගකීමක් තියෙනවා රක්ෂණයක් ගන්න. මේ රක්ෂණය ෂෙල් සමාගම තියෙන කාලේ ඒ රක්ෂණය අරගෙන තිබුණා. ඒකට පබ්ලික් ලයිබිලිටි කියලා කියන්නේ පබ්ලික් ලයිබිලිටි ඉන්ෂුරන්ස් එකක් මේගොල්ලොගේ බජට් එකේ තියෙනවා මිලියන 57කුත් වෙන් කළා. ඉන්ෂුරන්ස් පොලිසි එක කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ වෙන රටක වුණා නම් අද මිලියන 100ක් වගේ ගාණක් එක්කෙනෙකුට ගෙවන්න වෙනවා මේ වන්දියක් හැටියට. දැන් මෙහි ලිට්‍රෝ සමාගම වෙන් කරගෙන ඉන්නවා මිලියන 571ක් මාකටිං වලට ඇඩ්වර්ටයිස්මන්ට් දාන. ඒව කවදාකවත් අපි දැකලා නැහැ මිලියන 571ක ඇඩ්වර්ටයිස්මන්ට්. ඒව ඔක්කොම කාගේ කාගේ හරි සාක්කු වලට යන්නේ. ඒකෙන් හරි ගෙවන්න පුළුවන්. ඇයි හැංගෙන්? මේ මේ සමාගම් වලට කිසිම වගකීමක් නැහැ. ඉතින් තවදුරටත් මේ සමාගම් වල මේ ඇවිල්ලා තියෙන කියන දේවල් විශ්වාස කරන්න එපා කියලා මම කියනවා බොහොම උපෙන්ලි. මොකද මේ බොරු කියන්නේ. මේ සමාගම් දෙකෙන්ම බොරු කියන්නේ. කියනකොටම බොරු කියන්නේ තමයි. අපි දැක්කනේ මාධ්‍ය සාකච්ඡා කීයක් කියලා බොරු කියුවා. බොරු කියන එක අතට අහු වෙන බොරු කියුවා. අන්තිමට කියා ගන්න දේවල් නැතුව නැගිටලා ගියායි. ඒ හින්දා බොහොම පරිස්සමෙන් තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලස්ස ගන්න. ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. ඇත්තටම රටේ තියෙන තත්ත්වයයි. දා ප්‍රශ්න දින මේ රටේ අනිත් ආහාර මේ මේ සැමන් මේ වගේ දේවල් වලත් සෑහෙන ප්‍රශ්න දින පාරිභෝගික අධිකාරිය මේව දන්නවා. අප්‍රේල් ගිය අවුරුද්දේලම දන්නවා මේ ප්‍රශ්න. ආසනික් වැඩිපුර තියෙන සැමන්ටින් පොඩ පොඩ කැවට කමක් නැහැ කියලා කිව්ව එකද? රජයේ නිලධාරියෙක් ඒ වගේ තමයි. එහෙම කරන්න බෑ. මේ මොකද මේ අසාමාන්‍ය විදිහට වැඩි ආසනික් ප්‍රමාණයක් තිබුණා. අපි ටෙස්ට් කරන්න ගියා. ඒවා ඔක්කොම හංගන් ඉන්න හොඳ නැහැ. ඒවා එළියට දාන්න නැත්තේ.
ඉවැනි තත්ත්වයක කියන්නේ මේ මේ අමාත්‍යවරු මේ විශේෂයෙන් පාරිභෝගික අධිකාරිය වගේ එකකට තමන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්න නොදී ඉන්න තත්ත්වයක් දැන් තියෙනවා. ඉතින් මේ අමාත්‍යවරුන්ගේ මැදිහත් වීම හරි වැරදි පාරිභෝගික අධිකාරිය වගේ අධිකාරියකට විශේෂයෙන් තමන්ගේ අමාත්‍යංශයෙන් ඉතින් ඒ වගේ තමන් අමාත්‍යවරුන්ගේ බලය පාවිච්චි කළා සභාපතිවරුන්ටවත් ඒ ඉන්න කට්ටියටවත් අවශ්‍ය වැඩේ කරන්න හරි දේ කරන්න දෙන්නේ නැහැ. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අද මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ ඒකයි. අප්‍රේල් මාසේ මේක අපි බැලුවා නම් මේ කියපු වෙලාවෙ SLS එකටත් මම ලියුමක් දාලා තියෙනවා. මේ කියපු වෙලාවෙ බැලුවා නම් අද මේ පිබිරින්නේ නැහැ. මේ කී දෙනෙක්ගේ ජීවිත ඉතුරු වෙලාද ගණන් ගත්තේ නැහැ. අමාත්‍යවරු දෙන්නම ගණන් ගත්තේ නැහැ. කිසි දෙයකට මම මොකද ඒගොල්ලෝගේ ඇතුලේ වෙන වෙන ඇති ගනුද නැත්තම් මේ මොනවා හරි කරන්නේ. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙන ඉතින් අපි බලමු ඉස්සරහට මේ මැදිහත් වීමත් එක්ක මම හිතන්නේ යම් කිසි ආණ්ඩුවටත් ප්‍රෙෂර් එකක් එයි මෙහෙම කරන්න බැහැ කියන්නේ. මේ අපි මමත් ගොඩාක් ආණ්ඩුවට වැඩ කරා මේ ඒ වුණාට මේක මේ වගේ දේවල් කරන්න නෙවෙයි අපි වැඩ කරන්නේ රට හදන්න. දැන් ඒක කරන්නේ නැතුව වෙන වෙන දේවල් කරනවා නම් අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. මේ පැත්ත පොඩ්ඩක් හැරෙන්න ෆයිල් එක මේ පැත්ත හරි හරි.